සාදුුසාදුුසාදුු නමස්කාරවිීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිවා දම්රුවනට, සමදා සදහම්චරනයමි නමස්කාරවිවා සංගරුවනට සෙමදාමහා සංඝසරනයාමි නමස්කාරවිවාතුනොරුවනට, සැමන්දාතිසාරනසාරනයාමී සාඳු සාදුුසාඳු අපගේ ගුරදේවයන් වහන්සේට අප සිලු දෙනාගේම ගෞරු ආදර නමස්කාරය වේ වහ. සාදුු සාදුු සාඳු අද දින සුදම්මරණ සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දන්නු ලබන්නේ දෙමට ගහවත්ත ොඩං ගොඩ යනලි පිනේ පදිංච පින්වත් තරුසිකා ප්‍රබුද්ධි රණවීර දියනය තුළු පවුල්ල සියලු දෙනාා විසින් මේ පෙන් උුතුම් ප්‍රධානාවශය අර්මුණු කරගෙන තියෙනවා මෙ මුතුම් ධර්ම දේශනාව සඳහා දායකත්ව දැරු සියලු දෙනාට උතුම් ධර්මවබෝධය පිණිස මේ පින ඒ තුපකාරවෙත්තුවාගේ අදහස කරගෙන තමයි මේ ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ ශ්‍රද්ධවන්ත වාසනාවන්ත පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුණු ගැහුණු අපි සැබවින්ම වාසනාවන්තයි බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන තුළ තමයි අපිට අපේ ජීවිතයේ සැබෑස්භාවය අපේ ජීවිතය අථර්ථය කුමක්ද කියලා ගෙන ග්ඩ ලබෙන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දෙවිකෙනෙ කැවිල්ලා එ දෙවියා මේ බුදුරජාණන් වහන්සේට ගාතව ප්‍රකාශ කළා එ දෙවිය කියා සිටිය අච්චෙන්ති කාලා තරයන්තිරත්තිියෝ වයෝගුණා අනුපු බංජහන්ති ඒ තම් බයම් මරණය පෙක්කමානු ප්ඥාණි කහිරාත සුකා වහානීති මේ දෙවිය කියනවා අච්චෙන්ති කාලා කාලෙ වේගෙන්ගෙවිලෑනවා තරයන්තිරත්තියෝ රෑ පහන් වෙන්නේ ජීවිතය ගෙවාගෙනයි වයෝගුණා අනු පුබ්බන් ජහන්ති ජීවත්වන්න තියෙන කාලෙ ට්ටිගෙන්ටි අහිමි වෙලා යනවා ඒ තම් බයම් මරණේ පෙක්කමානු මරණය අභියසති න ඔය බයිදකින කෙනා පු්ඥාණිකයිරාත සුකාවහානීති දෙවිය කියනවා එයා පින්ඩස් කරගන්න ඕන කිය නො සැප සැලසින බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ දෙවිය කිව්ව ගාථ වහලා බුදුරජාණන් වහන්සේ ඒ ගාතාව සම්පූර්ණ කරනවා මොකද සාමාන්‍යකෙන් හිතනවාට වඩා පුළුල් අර්ථයක් යමක තියන වටිනාකම හොඳටම හඳුනගෙන තමයි බුදුරජාණන් වහන්සේ යම්කරුණක් වදාරන්නේ උහන්සේ වදාලා අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිිලා යනවා තරයන්තිරත්ති වූ රෑ පහන් වෙන්නේ ජීවිතය ගෙවාගෙන වයෝගුණා අනු පුබ්බන් ජහන්ති ජීවත්වවෙන්න තියෙන කාලේ ටිකෙන් ටිකට ටිකෙන්ටික හිිවෙලා නවා ඒතම් බයම් මරණේ පෙක්කමානෝ මරණය අභිස තියන ඔය බය දකින කෙනා ලෝකාමිසම් පජහයේ සන්තිපෙක්කෝති බුදුරජාණන් වහන්සේ වදාලා එයා පින්ටැස් කරගෙන සැහීමට පත්වෙන්ට නමේ උන්වහන්සේ වදාලා මේ ලෝකාමිසේ ගැනතියෙන ඇල්ම දුරු කරන්න කියලා. ඒකඇන මේ ලෝකාමිසේ කියල කියන්න එෙේ පංච කාමයන් ගැනතියෙන ආසාාව දුරුකරලවාසය කරන්න කියනවා. එතවට බුදු කෙනෙක් තමයි අපේ ජීවිතයට නියමාකාර අවබෝධයක් ලබාදන්න දන්නේ. ුදුරජාණන්හන්සේ තමයි ක්‍රශ්නයකට පරිපූර්ණ වසෙන් පිළිතුරු ලබාන දන්නේ දැන් අපි මේ මනුස්සලෝකෙට ආවා අපි මනුස්සලෝකෙට ආාවේ කලින් ජීවිතය අපි කරපු පිනක් නිසා ඒ පින අපිට විපාගදීලා යමු දවසකව සංමෙන අප පිනුවත්න්නේ අපිටය පින් දැස් කරගන්න නොලබුණුත් අපිට පිනාව සංගුණම් පස්සේ ප්‍රේතුලෝකය යන්න්න වෙන අකමැත්ත එන්න මුත් තිරිසන් ලෝකෙට යන්න වෙනවා අකමැත්තෙන්න්න මුත් ගොඩාක් දුක් විදන්න තියෙන නිරේයන් වෙනවා. ආගේ අනතුර බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත්තා ඒ නිසා වුන්වහන්සේ වදාලා පින්ඩැස්කරගෙන පමණක් සෑහීමට පත්වෙෙන් එපා මේ ජීවිතය අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා මේ ජීවිත අතාාර්ථය කුමක්ද කියලා අවබෝධ කරගන මේ දුකින් නිදහස් වවෙන්න මහන්සි ගන්න කිවුන්වහන්ස. අවස්ථාව බදුරජාණන් වහන්සේ වදාලා අපේ මේ ආවුෂය අපිට මේ ජීවත්වෙන තින කාලය ඉක්ම ෑම ගැන හරි ලස්ස නුපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා දක්ෂ දුනුවායු හතර දෙනිි. හොඳට ඇතට විදිිඩ පුළුවන් වේගෙන් විදිින්නඩ පුළුවන් දක්ෂ දුනුවායු හතර දෙන්නෙක් සිව් දිසාවයන්නවා. සිව්දිසාවේ සිව් දිසාාවට මුහුණ ලන්නවා. එහෙම ඉඳලා දනුවායෝ හතර දෙනා හතර පැත්තට ඊතල හතරක් වේගෙන් බිදිනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිට වේගෙන් එක පාර් ඊතල හතරක් විදිනුකොට එක්තරා පුරුසිෙ මේ ඊතල හතර්ම බිම් වැටෙන දෙන්න ඇතුූ ඇහිඳ ගෙනවා කියවා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ලගෙන අහනුව පින්වත්මහනිනි ඔබ කුමක් දෙහිතන්නේ ඊතල තර අරගෙන එන්න කෙනාගේ වේග ගැනඔබො කුමක් හිතන් කෙුවා ස්වාමින් වහන්සේ ලා කියනවා ස්වාමීනිි භාගිතුන් වහන්ස ඊතල හතරම නෙමෙයි එක ඊතලයක් අරගනාවත් වේගෙන් දුව ලගෙහිල්ලලා වැටෙන්ඩ කලින් ඒකත් කියාගන්්ඩ බැහිතරම් ඉතාමත්ම වේගවත් කෙනෙක් කියනවා එතොට එයාගේ වේගය පමණ කරන්න බෑ හැබැයි ස්වාමීනිී භාගිතුන් වහන්සේ දිසාාවට එක පාර ඊතල හතරක් විදිනකොට ඒ හතරම බිම වැටෙන්ට නොදී ඇහිඳගෙනෙනවනං එයාගේ ජවේ ගැන කියන්ද දෙයක් නෑකිවවා එයා වේගවත් කෙනෙක් එයා හොඳ ස්පීට් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනිනී ඔන්නඔ ඊතල හතර බිම වැටෙන්ට දෙන්න ඇැතුව යම් පුරුස්සයෙක් ගිහිල්ලා අරගෙනෙනවද. ඊට වඩා වේගයින් මේ හිරු සබදු දෙක ගමන් කරනවා කියනවා දැන් අපිට මේ එලිය කරන ඉරයි සඳයි දෙක අර ඒ තල හත රැහිඳගෙනෙන යන පුරුසයාට වඩා වේගෙන් ගමන් කරනවා කියනවා. ඒයි ඉරයි සඳයි ගමන් කරනවාට වඩා වේගෙන් ඒ ඉරටයි හඳටයි අධිගෘහිත දේවතාවරු ඉන්නවා ඒ අයි ගමන් කරනවා කිව්වා බුදුරජාණන් වහන්සේ වදාහලා ඊටත් වඩා වේගින් උපන්න සත්වයාගේ ආවෂය ගෙවිලෑනෝ කියලා එතකොට බලට පින්වත්න්නේ මේ උපන්න සත්ත්වයාගේ ආවුස්්‍යය කොයි තරම් ඉක්ම නි ගෙවිලා යනවාද අපිට මේ අවුරුදු අසුවක් අනුවකගේ කාලය අපිට ගොඩාක් වගේ තේරුණාට ගොඩක් වගේ පෙනුනට මේක අපිට නො දැනීම ගෙවිලා යනවා දැම් මේ හැම කෙනකුටම චූටි අවධියත් තිබුණා අම්මට අපිෝ ලැබුුණම් පස්සේ දැන බඩගාලා ඊට පස් අපි ස්කෝලි ගහිල්ලා ඊට පස්සි ැක රස්සා කරලා ඔය විදි ඔබේ ජීවිතය දැන් ඔබ වයිසට පත් වෙල ඇති සහරට කෙනෙක් තරුණ කාල ඇති සමහර විට කෙනෙක් අවසාන මොහොත ගත කරනු ඇති. සමහට කෙනෙක් මරණාසන්න වෙලා පනහදින ඇති. ඔය විදිහට පින්වත් අපේ ජීවිතය කෙම කෙමෙන් කෙමෙන් මරණය කරාලම් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තව අවස්ථාවක වදාලා හරියට ගව දෙනක් මරණයට අරගෙන යනකොට ඒ ගව දෙෙන තියෙන අඩියක් අඩියක් පාසා මරණය ලම් වෙනෝ කියනවා දංගෙඩීට අරගෙන යනකොට මරණය ලම් වෙන කියන සතාගේ ජීවිතයට ආගේ වගේ අපි දවසින් දවස මොහොතෙන් ොහොත මරණය කරා ලම් වෙනවා. අපිට බුදුරජාණන් වහන්සේ මේ මරණ සතිය ගැන හරි ලස්සන දහම් කරුණක් මක පින්වත්නේ මරණ සතිය කියලා කියන්නේ කෙනෙගේ ජීවිතය අප්‍රමාදයට පත් කරන එකක්. ප්‍රමාදයෙන් වාසේ කරන කෙනෙගගේ ජීවිතය අප ප්‍රමාදයකාර අර අන්ඩ ගොඩාක් උපකාර ඕන ධර්මයත් තමයි මරණ සතී කියල කියන්නේ. බුද් කාලි ගොඩාක් ස්වාමන් වහන්සේලා මේ මරණ සති පුොඩුදුරල තමයි අරත්්‍යයට පත්වෙලාතිී. ඉතින් ඒ ගැන සඳහන් වන්න දේශනාවත් තියෙනවා අංගුත්්‍රර නිකාය කියන පොත්වහන්සේ තුළ අංගුත්තර නිකායේ දෙවෙනිකොටසේ. මේ සූත්‍ර දේශනාව නම තමයි ජානුස්සෝනී කිය සූත්‍රය. මේ ජානුස්සෝනි සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ හරීම ලස්සනට මේ අපේ ජීවිතයේ සැබෑස භහාවේ ගැන. ඒවගේම අපේ ජීවිතයට අත්වන මෙ මරණය අභියසදී බිය නොවී. දුකට පත් නොවී ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන කරුණ මනාව පැහැදිලි කරනවා. ඉතින් මේ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජානුසෝනිගෙන බ්‍රහ්මණයට මේ ජානුස්සෝනිකෙන බ්‍රහ්ණය බදුරජාණන් වහන්සේ කරා පැමිණිලා බුදුරජාණන් වහන්සෙත් එක සතුරු සාමීචය දෙෙනවා. යවිදියට පිළිසඳර කතා බහි ඒදිලා පැත්තකින් වාඩුනාාට පස්සේ මේ ජානුස්ෝනි බ්‍රාහ්මණයා මෙන්න මේ අදහස කියන බුදුරජාණන් වහන්සේට. මෙයා කියනවා බවත් ගෞතමයන් වහන්ස. මං මෙමදූ අදහසක් මෙබදූ දෙයක් පවසන කෙනෙක්. මෙමදූ දුෘෂ්ටිගතිකයෙක් පෙමි එනම් මෙැරණස්භාාවෙන් යුතු යමෙක් සිටීද. ඒේ මරණයට බය නොවන්නේ මරණීඉදිරියේ සන්ත්‍රරාසයට පත් නොවන්නේ යනකරන්න නැතයි යනුයිනි. මොකක්ද මෙයා මේ කියන්නේ මෙයා කියනවා මෙැරෙන ස්භාවෙන් යුතුව කෙනෙක් ඉන්නවාද ආගේ හැම දෙනාම මරණය ඉදිරියේ බියට පත්වෙනවා කියනවා. මරණයේ ඉදිරයේ සන්ත්‍රාසයට පත්වෙනවා කියනවා ඇැති ගන්නවා කියනවා. එතකොට මෙයා මේ විදිේ දුෘෂ්ටයක් දරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මෙැරණ සුභාාව යුතු යමෙක් සිටීද ඒේ මරණයට බයවන්නේය මරණය ඉදිරියේ සන්ත්‍රාසයට පත්වන්නේ යන මෙමදූ කෙනෙක් ද ඇත. ම බ්‍රාහ්මණය මැරණස්භාවෙන් යුතුව යමෙක් සිටීද. ඒේ මරණයට බයි නොුවන්නේය. මරණී ඉදිරිෙහි සන්ත්‍රාසයට පත් නොුවන්නේ යන මෙබුදු කෙනෙක් දැත මොකද බුදුරජණන්සේ වදාලී උන්වහන්සේ වදාලා. හැම කෙනා මැරණ ස්භහිම යුක්තයි තමා. නමු මරණ ඉදිරිී බියට පත්වෙන අඇත්තින්නවා මරණය ඉදිරියේ බිය තැති ගැනීමටත් නෝනැඇත් ඉන්නවා කියල බුදුරජන් වස වදාලා. බ්‍රහ්මණය. මරණස භාවෙන් යුතුව සිට බියවන්නාව මරණය අබියස සන්තරාසයට පත්වන්නාව පුද්ගිලයා කියන්නේ කෞද දැම් බුදුරජණන් වහන්සේ අර බ්‍රාහ්මණයට පහදලාදිනවා. මේ මරණය ඉදිරියේදී. මරණය අභියසදී බියට සන්තරාසයට පත්වන්නාව පුද්ගලයා කවුද කියලා. බ්‍රාහ්මණය මෙහිලා ඇත මෙක් කාමයන් ගැන එකෙන් කාමයන් කෙරරි රාග දුරුනොකලේවෙයි. කාමයන් කියලා කියන්නේ පිනොති කාමයන් කියලා කියන්නේ මේ ඇහැට පෙනෙන ප්‍රිය මනාපරූප තියෙනවා. කනට හෙන මෙිහිරි සබ්ද තියෙනවා. දිවට දෑන මෙිහිරි රස තියෙනවා කහට දෑන පහස තියෙනවා මනසට ලැබෙන මෙහෙරි අරමුණු තියෙනවා මෙන්න මෙවට කාමයන් කියනවා. එතොට කාමයන් කියනීමට අපිට සාමාන්‍යයෙන් අමුතු එකක් හිතෙන්න්න පුළුවන්. නමුත් කාමයන් විදිහට බලනකොට දැ ඔබ ඔබ ගහිජීවිතේ ගස කරනකට ඔබ දූදරුවන්ට ආසාාවෙන් බැඳිලඉන්නවා. ඔබේ කාමයන්ට ප්‍රිය කරන්නේ. ඔබ ගෙවල්දරුවල්ුවට ආසාාවෙන් හිටිනවා. ඔබේ කාමයන්ට කාම අවස්තුන්ට ප්‍රිය කරන්නේ. යානවාහන වෙන්න පුළුවන් පෝන්වල්ට වෙන්න පුළුවන් මුදල් හදරුවට වෙන්න පුළුවන් මේ ඔක්කොම කාමේයට අයිතිවෙන්නේ. දූදරුව වෙන්න පුළුවන් ඥාතීන් වෙන්න පුළුවන් මේ හැම දේම කාමෙයට අයිති. මෙන්න මේ කාමයන්ට කෙනෙක් ආසාාවෙන් හිටිනවාවනම්. ඒ කාමයන් ගැනතියෙන රාගේ දුරු නොකටවාසය කරනවා නම්. කැමැත්ත දුරු නොකොට වාසය කරනවා නං ඒ කාමයන් ගැනතියන ප්‍රේමය දුරු නොකොට වාසේ කරනවා නං ඒ කාමයන් ගැනතියෙන පිපහසේ දුරු නොකොටවාසය කරනවා නං ඒවගේම ඒ කාමයන් ගැනතියෙන දාහය යා දුරු නොකට වාසය කරනවා නං ඒව ගැනතින තෘෂ්නාව ඒනර ඒවටතින අනවශ්‍ය බැඳීම දුරුකරන්න නැතුව වාසේ කරනවා නං බදුරජාණන්හන්සේ වදාහලා ඔහු එක්තරා රෝගයකින් පහස ලැබූ වී එකන දරුණු රෝගයක් ඒකෙනට හැදිනවා. අපි හැම කෙනෙක්ම වයිසිරන ස්භමින් යුක්තයි හැම කෙනෙක්ු ලඩෙ වෙන භාමින් යක්තයි හැමෙනෙක්ු මරණයට පත්වන භම යුක්තයි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේවිදියට තමන්ගේ ජීවිතයට දරුණු රෝගයක් හැදිලා. භයානක රෝග අවස්ථාවකට ලක් වෙලා එයා මරණාසන්න මොහොතට ළම් වෙනවා ආං ඒවගේ අවස්ථාවක් එයාට එනකොට මොකද වෙන්නේ අර කාමයන් ගැනතියෙන ආසාාව ඇල්ම දුරු නොකළ නිසා එයා කල්පනා කරනවා අහෝ ප්‍රිය වූ කාමයෝ මාව අත්හැර දමන් නාහුිය කියල දුකට පත්වෙනවා. මමද ප්‍රියෝූ කාමයන් අත්හරන්නේෙමි ඔය විද්‍යයට මෙ අස්ෝක කරනවා කියනවා. ඇදැන් තමන් මැරෙනවා කියලා දන්නවා. තමම් මැරෙනකොට තමන් මේ ආසකරන ප්‍රිය වනාපරූප සබ්ද ගන්ද රස පහස මේ හැම දේම දායන් දෙෙන කියලා දන්න ඔයා. තමන්ගේ ආදරණය දරූ බේරිද ඊළඟට ගෙවල්දොරවල් යානවාහන තමන් ඇසුරක කරන හැම දේම තමන්ට තහරන්න සිද්ධ වෙනවා. ඒ විතරක්නෙමයින්. අපේ මගේ කියලා පිහිතාගෙනඉන්න මේ සරීනය පවා අපිට අතාරින්න සිද්ධ වෙනවා. ඉතිං ඔය විදිහට කාමයන් ගෑන ආසාාවෙන් මුලාවෙට් පත්වෙලා ඉන්න කෙනා. මරණාසන්න මොහොතේදී බියට පත්වෙනවා. තැතිගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බලන්න පින්වන්නේ බුදු කෙනෙක්ට ඇරෙන්ඩ. මේ විදිහට අපේ ජීවිතය ගැන මෙතරම් අවබෝධයක් වෙන කාඩ් ්‍රන්තියේ ද. ඒ බුදුරජාණන් වහන්සේ ගැවබෝධී විස්මිතයි උන්වහසේ ජීවිතය අවබෝධ කරලායි අන්නට අවබෝධෙන්ට දහම් දේශනා කළේ. එකයි බුදුරජාණන් වහන්සේගේ අපි ගුණ සජජායනා කරනුට අපි කියන්නේ බුද්ධහ සෝ භගවා බෝධය දම්වන්දේශේදී උන්ව වහන්සේ අවබෝධ කළා අවබෝධ වීම පිණිස දහම් දේශනා කළා. ඉතිං ඉළඟට බුදුරජාණන් වහන්සේ වදහලා ඒවාගේම බ්‍රාහ්මණය තව සමහර කෙනෙක් ඉන්නවා තමන්ගේ සරීරය ගැන ආසාාව දුරු නොකොට වාසය කරනවා. දැ මුලින් කෙන අපි කතා කළේ එයා කාමයන් ගෙනනතිය නෑල්ම දුරු නොකට වාසේ කළේ. කාමයන් ගැනතියෙන කැමැත් ආසාාව පිපාසි දුර ොකොට වාසය කලා ඒ නිසා තමන් මරණාසන්න මොහොතට පත්තිනකොට එයා බියට පත් වනා තැතිගත්තා. බුදුරජාණන් වහන් සීළඟට පෙන්නලා දෙනවා තව කෙනෙකින්නවා මෙයා සරීරයේ ගැන රාගේ දුරු නොකොට වාසය කරවා. සරීරයේ ගැනතියන කැමෙත් දුරු ොකට වාසය කරවා. මෙ තමන්ගේ සරීරයේ ගැනතියන ප්‍රේමේ දුර ොකොටවාසය කරවා. ස ගැතින්න පිපාසේ දුරු නොකටවාසය කරනවා. ඒ ගැනතිෙන දාහයේ දුරු නොකොට වාසය කරනවා. තමන්ගේ සරීරයේ ගැනතින් තෘෂ්නාව දුරු නොකොට වාසේ කරනවා. ඔය විදිර තමගේ සරීරයේ ගැන අනවශ්‍ය විදිර බැඳිලා ආසාාවෙන් තෘෂ්නාව ගිල්ල ඉන්නවන. ආහන් ඒ කෙනා යම් දවසක දරුණු ලෙඩක් හැදිලා රෝගයක් හැදිලා එයා මරනාසන්න මොහොතට පත්වෙනවාද. බුදුරජාණන් වහන්සේ වදාලා එයා සෝක කරනවා කියනවා. ගොහොම දෙද සෝක කරන්නේ අහෝ ප්‍රියවූ සරේරේමා අත්හෙර දමන්නේය. මමද ප්‍රියෝවූ සරේරය අත්හරන්නෙමි ඔය විදිහට මෙ අස්සෝක කරනවා කියනවා. මෙය ලාන්ත වෙනවා කියනවා වැලපෙනවා ලාහි අත් පෙහැර හඬයි සිහි මුලාවට පත්වෙී. බ්‍රාහ්මණය මෙරණ සභාව ඇතිව සිට මරණය අභියස බියවෙයි නම් මරණය අබිස සන්ත්‍රාසයට පත්වවෙ නම් මහු තමයි ඒ දෙවිනි පුද්ගලයා කලා බුදුරජාණන් වහන්සේ වදාලා. ලන්න තකට පින්වත්න්නේ කාමයන් ගැන ඇල්ම ආසව දුරු නොකට වාසයකළොත් එයාට මරණය අිසිද්දී බිය ඇැතිගැනීමම් වෙනවා. වලක්වන්ඩ විදියක් නෑ. ඒවගේම තමන්ගේ සරීරය ගැන බැඳිලා ඒ ගැන තෘෂ්ණාවින් වාසයකළොත්. අනමශ ආසාාවෙන් වාසයකළොත් ඒ මරණාසන්න මොහොත ඒ සරීර අත හැරගඩ බෑ. එයා දුකට පත්වෙනවා තැතිගන්නවා. ඊළකට බුදුජාණන් වහන්සේමේ බ්‍රහමණයට පැහැදිලි කරනවා පින්නොත් බ්‍රහමණය. මෙහිලා ඇතැම් කෙනෙක් තමන්ගේ ජීවිතයට පින් රැස් නොකලේවෙයි පින් රැස් කරගන්න. කුසල් රැස් නොකලේවෙයි. ඒවගේම බියට රැකවරණය සලසා නොගත්තේවෙයි. පෞ්කලේවෙයි දරුණු පෞකලේවෙේ කිලිටි පවුකලේවෙයි. ඔය විදිහහි කට්ියයක්ත් ජීවත්වෙනවා සමහරු පින විශ්වාස කරන්න. පිණ මොකටද කියලා නො පිනම් මොක්ද ැබෙන්නේ කියලා එහලටඒ එක තේහිෙන්න. බුදු කෙනෙක්කුට තමයි මේ සියලුදේ අවබෝධ වෙන්නේ. එය නිසා පින්වත්න අපි සැබෑම වාසනාවන් තයි බුදුරජාණන් වහන්සේ නමක් අපේ සාතරෘන් වහන්සේ විදිහයට අපි සරණයන්ට ලැබුණ නිසා. බුදුරජාණන් වහන්සේ නමක් හැර වෙන කෙනෙක් සරණ ගියොත් එයාට මේ වහන් ඩම් පින්න. එයා පින ගැන අහන්ඩ ලැබෙන් නෑ පිණෙන් සැප ලැබෙනවා කියලාෑ විශ්ස කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය විදිහටම සමහර කෙනෙක්. මගේ ජවිතට පින් රැස්කර ගන්න හැ කියෙනවා කුසල් ැස්කර ගන්න ැ කියනවා. එක අවස්ථාවු බුදුරජාණන් වහන්සේ වදාලා මෙ පිනේස්ස භහවේ තමයි තමන්ගේ ජීවිතයට සැපේ සලසලා දෙනවා. පින කියලකෙන් හරියට සෙවනැල්ල වගේ පසුපෙසින් ඇවිල්ලා තමාල් ලඟින් ඇවිල්ලා සැපේ සදල දෙනවා. පාපේස භහවේ තමයි තමන්ට දුක හදලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පාපේ ගැන හරියට බරබ ටෝ ගොඩාක් බර පටෝප කරත්යක් ඇදගෙන යන්න ගොනිකුට ඒ කරත්තන් යාට දැනන පහස ඒක දුක් සහිත එකක්. මොකදේ කරත්ත බර සම්පූර්ණයම ඒ ගවේ ඇදගෙන අන්ඩෝඕන්න. ආංයේ වගේ තමයි කියනව කරත්ති බැඳපු ගොනාා පසු පස් සිංහෙන කරත්ත රෝධය වගේ කියනවමේ පහපේ කියලා කියන්නේ. එතකොට පින කියලා කියන්නේ තමම් පසු පසයන සිවනැල්ල වගේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්ස වදාලා පින්වත් බ්‍රහ්ණය. මේ ද මංගගේ ජීවිතයට කෙනෙක් පින් රැස් කරගාන්නේ නැත්තං එයා පවුරැස් කරනවා නං එයා තමංගි ජීවිතයට කෙලිටි පව් කරනවා න දරුණු පව් කරගන්නවා නං. ඒ වගේ කෙනෙක් තමගි ජීවි අවසානවස් තවට් පත්තු නම් පස්සේ මර්ණසන්න මොහොට පත්තුු නම්පස්සේ ඒ කෙනා බිය ඇැති ගැනීමට ලක් වෙනවා. එයා සෝක කරනවා එයා කල්පනා කරනවා මම පව්රපුගෙනෙක්. ම පින් දැස් කරගත්තින්නේ ැහැ ම කිලිටි පවු රැස් කර ගත්තා. මගේ ජීවිතයට ප්‍රැකවර්යක් හදාගත්තෙන් නැහැ කියලා තමන් සෝක කරනවා. ඒකයි පින්වත්න අපි ජීවත් වෙලා ඉන්න කාලි අපිට පුළුවන් හැම මුොහෝතකම පින් ඩැස් කර ගන්න කියලා කියන්නේ. මොකද තමන් කරපු හොඳදේ විතරයි, තමන් කරපු යහපද්දේ විතරයි තමන්ගේ හිතට සැපේ ලබා දෙන්නේ. අනුට එන්නකං ගිනිගෙනි දීලා තියෙනවනම්. අනුන්ට කොඩිවිින කරලා තියෙනවනම් හ දි ෝනයන් කරලා තියෙනවානම්. ඉරිසියාකර කර හිටියනං ඒවා තමන්ට අරන් යන්න වෙනවා. පරලෝ දුක්විඳින්ට වෙනවා අනන්ත දුක්විඳින්ට සිත්ත වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය රැකවර්ණයක් හැමදිි කෙන ඉරන්තරෙන් පින්ඩස්කර ගන්න ඕන. පින කියලා කියන්නේ එක ආන්තෙම සැපේ ලබාධන දෙයක්. ඉතිම් බුදුරජාණන් වහන්සේවාදාළම මේ බ්‍රහ්මණයට පින්නත් බ්‍රහ්මණය ඔයවිදිහට කෙනෙක් තමන්ග ජීවිතයට පින්දඩස්කර ගත්ති නැත්තං. ල් රැස්රේ ැත්තං ං ඒ කෙනා මරනාාසන්න දුකට පත්වනාට පස්සේ එයා බියට පත්වෙනවා කියනවා. තැතිගන්නවා කියනවා. ලාහි අත් පැහැරහඬනවා කියනවා සිහි මුලාවට පත්වෙනවා කියනවා. ඔන්නඔය පුද්ගලය ඇතමයි කියනවා. මරණය ඉදිරියේ බිය ඇැති ගැනීමම් හටගන්න තුන්විිනි පුද්ගලයා කෙළ න් හස වදාලා. පිනොත් බ්‍රාහමණය තවත් පුද්ගලයඉන්නවා. මේ කෙනා මෙයා සැක සහිත පුද්ගලෙක් එක ඇන මෙයා විචිකිච්චාව ඇත්තෙ. මෙයාට ධර්මය පිළිබඳව කිසිීම විශ්වාසයක් නෑ ධර්මය පිළිබඳව නිෂ්ටාවට පැමණිලා නෑමේ කෙන. එක ඇන පින්වන්නේ මේ බුදුරජාණන් වහන්සේ ගැන පැදීමක් නැති. ධර්මය ගැන පැහැදීමක් නැති. සංගයා ගැන ප්‍රසාධයක් නැති කෙනෙක් න්නවා. මේ තෙරුවන් ගැන විශ්වාසයක් පැහැදීමක් නැති කෙනෙක් ඉඳලා ආං ඒ කෙනා. අරවිදිර දන් රෝගයක් හැදිලා මරනාසන්න මොහදට පත්වනම් පස්සී එයා සෝක කරනවා කියනවා. එයා ලාන්ති හැදෙනවා කියනවා. එයා වැලපෙනවා කියනවා. ඇයි යා සෝක කරන්නේ එයා බියට පත්වනෝ එයා තැතිගන්නවා. ඇයි තමන්ගේි ජීවිතයට රැකවරණය හදන තිසරණේ එයා සරණ ගිහිල්ල නෑ. එයා තිසරණය ගැන්න ප්‍රසාධයට පත්වෙලා නෑ. ඒ ධර්මයෙන් ය සතුට වෙෙන නෑ. ආහගේ කෙනාට මරණ අභියසිද්දී බිය ඇැති ගැනීම වෙනවා. බ්‍රහ්මණය මෙන මේ පුද්ගලයෝ හතර දෙනා මැරණස්භාවෙන් යුතුව සිට මරණය ඉදිරී බිය ඇැති ගැනීමලට ලක් වෙනවා කිය බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා තුළ හරි ලස්සනට පැහැදිලිව පෙන්වලා දෙනවා තමන්ගේ ජීවිතයට සෝක තමගේ ජීවිතයට බිය ඇැති ගැනීම හටගන්නේ කුමනොහෙයින්ද කියලා කට අප ඉගෙන ගත්තා කාමයන් ගැනතියෙන ඇල්ම දුරු කරලා නැත්තාං ඒවගේම තමන්ගේ සරීරයේ ගැනතියන අනශ්‍ය බැඳීම දුරු කරලා නැත්තං ඒවගේම තමන්ගේ ජීවිතයට සැපසලසන පින් ඩැස්තරගෙන නැත්තං ඒවගේම තෙරුවන් ගැන පැහැදීමට පත්වෙෙලා නැත්තං ආංගේ පුද්ගලු සියලුද නාම මරණේදිරයේ බියවෙනවා මරණීදිරයේ තැතිගන්නවා කියලා ඒඟට බුදුරජාණන්හන්සේ මේ බ්‍රාහමණයට පැහැදිලි කරනවා මැරණ ස්වභාවයෙන් සිට ඒවගේම බිය නොවන්නාවූ මරණ්‍ය අභියස සන්ත්‍රාසිට පත් නොවන්නාවූ පුද්ගලයා කෞද්ද කියල උන්වහන්සේ පෙන්වලා දෙනවා. බ්‍රහමණය මෙහිලා ඇතැම් කෙනෙක් කාමයන් ගැනතිය රාගේ දුරු කළේවෙයි. කාමෑන් ගැනතියෙන් ආසා දුරුකරලවාසය කරනවා. ඒවා ගැනතියන ප්‍රේමේ දුරු කරලවාසය කනවා. කාමයන් ගැනතියන පිපාසේ දුරු කරලවාසය කරනවා. ඒ කාමයන් ගැතින දාහය දුරකරලා වාසය කරනවා. ඒ වට තියන තෘෂ්නාව දුර කරලා වාසය කරනවා. ඒක යන පින්වදිමි කාමයන් ගැන තියෙන ආසාාව තෘෂ්නාව දුරකරල වාසය කරනවා කියන්නේ ඒ කාමයන් පරිහරණය නොකරනව අනිමි දැන් ඔබට හිතෙන්ට පුළුවන් මේ කාමයන් ගැනති ආසාව දුරුකරම් පස්සෙයා කොහමද ජීවත්වෙන්නේ කියලා. එහෙමික් නෑ. දැම් බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳ මුදාහරණ ඇත්තමයි අනාත පින්ඩික සිතුමාගේ ජීවිතය. එතුමකරේ එතුමා රැකියාවක් විදිර කරේ බැංකු කරණය එතුමා මිනිස්සුන්ට නට මුදල් දුන්න පොලියට මුදල් දුන්නා. එතකොට ඒ වගේ දෙයක්වොහොමදේ නම් කරන්නේ එතකොට අයි කාමයන් පරිහරණි කරලා තියෙනවාන. නමුත් ඒවට තියෙන අනවශ්‍ය බැඳීම අත හැරලවාසය කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තෝත් බිම්බිසා රජුර බිම්බිසා රජවරෝ කියන්නේ තුොඳවට සැප සම්පත් තිබුණ රජ කෙනෙක් හැබැයි. ධර්මයට ආස කලා කාමයන් ගැන තිය නැල්ම බැහැර කරලා වාස කලා ැන් බිම්බිසාර රජරුවන්ගේ ජීවිතය ගත්තුත් එේෙම ඒ අවසාන තමන් මරණයට පත්වෙනකොට තමන්ටඒ සියලු කාමයන්න තහරට සිද්දුනාා. තමන්ගේම පපුතා අතින් තමන්ගේ අවසාන මොහොත තමට ලංකරලා දුන්නා නමුත් ඒ සියලු කාමයන් කෙලපිඩක් වගේ බැහැර කරානි. බිම්බිස්සා රජ්ජරෝ ඒ කාමයන් බැහැරර දුකට පත්වනේ නෑ මරණීඉදිරයේ තැතිගත්ති නෑ. අන්න අපිට ගන්න තියෙන හොඳ උදාහරණ. බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් මේ විදිහට මේ කාමයන් ගැනතියෙන ආසාාව කෙනෙක් දුරකරලා වාසය කරන්න වන. මේ කාමෑන් ගැනතිනෙන පිපාසේ කැමැත දුරු කරලා වාසයකරන වනම්. ඒ කෙනා අරවිදිහට මරනාාසන්න මොහොතට ලංගුණනා පස්සේ දන්නු රෝගයක් හැදිලා එයා ලෙඩ ඇන්ඳට පත් වෙලා ලෙඩ ඇඳට වැටිලා මරණ අවස්ථාවට ලංගනාට පස්ස ඒ කෙනා. බියට පැත් පත්වෙන්න හැකිනවා. එයාගේ ජීවිතයත් ඇැති ගැනීමක් ඇතිවෙන්න හැකිේනවා. එයා සන්ත්‍රාසයට පත්වවෙන්න හැකි නවා ඇයි හෙම වෙන්නේ. එයා අර කාමයන් ගැනතියෙන ආසව් දුරු කරල වාසය කරනවා. තමන්ට අමුතුෙන් අල්ලගන්න දෙයක් නෑ. එයි යා දන්නවා දැම් ම මැරෙනවා. මං මැරණුකොට්ට මේ හැම දීම දාලයන්න වෙනවා. එයා ඒ කිය යථාර්ථය දන්නවා. එක අතාාර්ථයේ දන්නඇත්තන් තමයි මං කොහොමද මේ අතාහරන්නේ මං කොහොම දරුව අතාහරන්නේ මං කොහොමද බිරිඳදාතාහරන්නේ වං කොහොමද මේ ගිවල්දරවා දාලායන්නේ බං මේ හදපු ගිවල්දරවල් මේ මගේ ඉඩකඩං කොහොම මං මේ අතහරන්නේ කියලා ඒහෙොම අල්ලගන්නවා. ඒ කාමයන් අතහැර ගණඩ බැරි විච්චි කෙනා පොවන අගල් ගත්තේ ග ස්කොලන්ටික නගල්ලගත්තේ ගිවල්දරුවල්න අගල්ලගත්තේ ඒ බෝමිම් බහිරු වෙලාල පදනවා. මෙහොම මනිසුන්ට කොච්චරනම් වෙනවද පන්නුවත්න්නේ තින්ඒ නිසා බදුරජාන් වහන්සේ වදාලා මේ කාමයන් ගැනතින ආසාාව කෙනෙක් දුරකරලවාසය කළොත්. ඒ ගැනතින ඇල්ම දුරුකරල වාසේ කළොත්, ආංගේ කෙනාට මරණය ඉදිරියේදී බිය නොවී ඉන්න පුළුවන් සන්ත්‍රාසයට පත් නොවීඉන්න පුළුවන් කියලා. ඉල්ලඟට බුදුරජාණන් වහන්සි වදාලා පින්නත් බ්‍රාහ්මණය ඇතැම් කෙනෙක් තමන්ගේ සරීරයේ ගැනතින රාගේ දුරකරල වාසය කරනවා. තමන්ගගේ ශරීරේ ගැනතියෙන් ප්‍රේමේ ඇල්ම තෘෂ්නාව දුරකරලාවාසේ කරනවා. කොට ඒ සරීරයේ ගැනති ඇල්ම දුකරම කියලා කියන්නේ එයා මේ කොන්්ඩ පීරන්නැතු ඉන්නෙ නෑ. එය කොඩ තෙල් ගාන්නනැතු ඉන්නෙ නෑ. එයා ලස්සට ඉන්නවා. එයා අලස්ස නැදුම් අඳිනවා. හොඳ කෑම්ඹීම කනවා. හැබැයි ඒ සරීරයේ ගැනතිය අනවශ්‍ය බැඳීමත හැරලවාසය කරනවා. එයා ඕනම මොහොතක තමන්ග සරීරය අතහරින්න සෝධනමෙන් ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාෝකයක්ගේ භාවේ. එතකටඒ දිහට තමන්ගේ සරීරයේ ගැනතියෙන ආසාාව ඒ කැමැත්ත දුරුකරල කෙනෙක් වාස කරන්න වනං එයාට මරනාාසන්න මොහොතිදී බීට පත්වෙන දෙයක් නෑ. දැං ඔට කියවෝද ඩොක්ට කෙනෙක් බලලා ඔබට දැන් පිළිකාවත්තියනවා කියලා කිව්ව ගමම්මකද වෙන්නේ. අපේ ජීවිතය ඔක්කම කඩාන වැැටෙනවනි. එතකට අපි මරණනාසන්න මහොත පත්වයෙනොකොට අපිට කොච්චරණනම් ඇැතිගැනීමක්කේවිද. කොච්චර නම්බියක්කේ විද. ඒ නිසා මේ සරීරය ගැනතියෙන ආසාාවපි දුරුකරලා වාසය කරන්න පුරුදු වෙන්න ඕනෑ. ඒ විදිර මේ සරීරයේ ගැනතියෙන ආසාාව කැමැත්ත දුරු කරල වාසය කළොත් ආංිය කෙනාට මරණාසන් අවස්ථවිදී බියනොවී තැති නොගෙන ඒකට මුොහුණ දෙන්න පුළුවන් කියල බදුජාශවාදාලා. ඊළකට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණය මෙහිලා ඇතැම් කෙනෙක් පව්කරණ නෑ යා දරුණු පෞ් කරල නෑ ිලිටි පව කරල නෑ. එයා පින් රැස්කරගෙන තියෙන ජවිතයට එයා කුසල් රැස්කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා දන්නවා පින රැස්කරන කෙනට යකින් සැපේ ලැබෙනවා කියලා කුසල් රැස්කරන කෙනාටකින් සැපේ ලැබෙනවා කියලා දන්නවා. ඒ විදිර බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයට සැප සලසන පින නිරන්තරයෙන් රැස්කරගන්නවා. අපි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ධනමි වසින් පින් රැස්කරගන්නා කාරයේ. ඊළඟට සීලමේ වසින් පින් ඩැස් කකර ගන්නාආකාරය. භහවනාම වසින් පින් ඩැස්කර ගන්න ආකාය උන්වහස ඒ ධර්ම දේශන තුළ මනාාවපෙන්නල අදීල තියෙනවා. සසරි කෙන්ෙක් කොඳට් දාන දී තිබුණු යාට හොඳට බාබෝග සම්පත් ලබෙනවා. ඒවගේ සසරි හොඳට මෙසිත වඩ ලතියනවා සරීර වරන්නේ පැහැ ලැබෙනවා. ඉතින් ඒනිසා බුදුරජාණන් වහන්සේගේ බුදුසුන තුළ හොඳට පින් ඩැස්කරගන්න අවස්ථාව, අවබෝධිින් පින් රැස්කරගන්න අවස්ථාව. පි බුදේශනාවවලින් ඉගරගන් ලැෙනවා ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා එයා පෞකරන්න ජීවිතයට එයා තමන්ගේ ජීවිතය තියෙන කිලිටි අතහරිනවා එයා තමන්ගේ ජීවිතයට කුසල් රැස් කර ගන්නවා පින් රැස්කර ගන්නවා ඇයි එයා දන්නවා පිණෙන් සැප ලැබෙනවා කියලා ඔය විදිහයට තමන්ගේ ජීවිතයට පින් රැස්කරගන්න කුසල් රැස්කරගන්න කෙනාටත් අර මරණය ලම් වෙනවා තමන්ගේ ජීවිතයට මරණය ලංගුණාට පස්සේ එයා සෝක කරන්න හැකිෙනවා යා ඇැති ගන්න හැකි නො එයා බියට පත් වෙන්න හැකිනවා. ඇයි එයා දන්නවා තමන් මරණයෙන්ට පත්වනාට පස්සේ මරණම් පස්සේ එයා යහපත්තැෙන උපදිනවා කියලා තමන් දන්නවා. ඇයි මේ පෞ්කරපු කෙනාට අපා අයන්න වෙනවා. එයාට නරතන කුපදදින්න සිද්ුවෙනවා කියෙයා බියයට පත්වෙනවා ඒවගේම පින් ඩැස් කරන කෙනාට සුගතිය අයිතී කියලා ඒ පින් රැස් කරන කෙනා දැනගෙනඉන්න. එයා දන්නවා තමන් යහපත්තැනක යනවා යහපත් උපතක් කරා යනවා කියලා එයා සතුටින් වාසිකරනවා. ඒ නිසා තමන්ගේ ජීවිතර පින්ඩස් කරගන්නවනම් තමන්ගේ ජීවිතයේ පව් බැහැර කරලා කෙනෙක් වාසයකරනවන ආංෙ කෙනා මරණාසන්න මුොහොතේදී බිය නොවී තැතයි නොගෙන ඒ මරණයට මුහුන් දෙෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නුලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ සද්ධහරමය පිළිබඳව කෙනෙක් ක්‍රස්්ටාවට පත්වෙලා අහින්නවවාන ඒකැන් තරන් ගැන් ප්‍රසාධයට පත්වෙලා ඉන්නව අනං ආංගේ කෙනත් මරනාසන්න මොහතට පත්වෙනකට බිය නොවී තැති නොගෙන එකටම හොුණ දෙෙනවා ඇ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අවබෝධයම සරඥ්‍යයන්ට ලැබුණොත් ධර්මය අවබෝධය සරඥ්‍යයන්ට ලැබුණොත් ඒ බදුජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඟරුවන අවබෝධයෙන් සරඥයන්ට ලැබුණොත් ඒකෙනගේ ජීවිතට ලු කූරැක්වරනක් ඒතුලින් හැදිලව ුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් එයාගේ පරලොව සුගති යනවාගනවා. එතකොට කෙනෙක් අවබෝධයෙන් සරණ ගිහිල්ල ඒ තමන්ගේ සරණි ස්ථීරකර ගත්තොත් එයාට සාතරාපෙන් සදහටම නිදහස්සය අනවස්ථාවතියනවා. එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ තුන් සරණය තුළ තමන්ගේ ජීවිත්තයට මනාරය කෝරණය කදල දෙෙනවා. ඒන ඒ විදිහට තෙරුවන් සරණයේ පිහිටපු කෙනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නිස්ථාවට පැමිණුණු කෙනා කවදාවත් මර අියස බියප්ට පත්ව වෙන්න. එයා තැතිගනින්න. එයා සෝක කරන්නේ. ඇයි එයා සෝක නොකරන්නේ තමන්ගේ ජීවිතයට රැකවරණය හැදිලතිෙනවා කියලායා සතුටින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාල පෙන්වා බ්‍රාහ්මණය. මෙන්න මේ විදිහට මරණය ඉදිරියේ බියට පත්තින පුංගලියො මේ ලෝකකි වාසය කරනවා. ඒවගේ මරණය ඉදිරියේ බිය තැති ගැනීම්වලට පත් නොී වාසය කරන පුද්ගලියෝම මේ ලෝක වාසය කරනවා කියලා මේ ජානුස්සෝනි බ්‍රාහ්ණයට බුදුරජාණන් වහන්සේ මේ දෙශනාව තුළ පෙන්වලා දෙනවා. එතකොට බලන්න පින්වත්න්නේ අපේ ජීවිතය ගත්තුත්. අපිටත් යම් දවසක් එෙනවා මරණසන්න මොහොතට ලම්බෙන. අපිටත් යම් දවසක් එෙනවා අවසා නොහෝසම පොද හෙලෙන මුොහොත. එදාට ඔබට පුළුවහන්ද බලන්ද බිය ඇැති ගැනීමම් රහිතව සන්ත්‍රාසයට පත් නොවී සතුටින්ගේ අවසාන මොතට මුහුණ දින පුළහඳ කියල බලන්න ඒ අවසාන මොහත ලම් වෙනකොට ඔබට ඔබේ දූදරුව අතහර ගණ්ඩ බැරවුණොත් ඔබේ බිරිඳද අතහැර ගණඩ බැරුුණොත් ස්වාමය අතහර ගණඩ බැරුුණොත් ඔබ හදපු ගෙවල් දොරවල් ඉඩකඩන් අතහර ගණඩ බැරවුුණොත් ඔබේ සරීරයට තියෙන ආසාව අතැහැරලා ඔය ශරීයේ දායට බැරවුුණොත් ඔබ වි සාලාන තුරකට පත්වෙනවා. ඔබේ පරලෝ ගොඩා දුක්සහිත දැනකට ඔබට ඉරනමකට මුහුණ දෙන්නට සිද් වෙනවා. ඉතින් ඒනිසා මේ බුදුරජාණන් වහන්සේ ධර්මය අපි ගණඩ තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහයට අපි කාමයන් ගැනතියනෙන ඇල්ම බැහැර කරකර වාසය කරල යුතුයි. ඒ කාමයන් ගැනතියෙන ආසාාව දුරකරන ධර්මය අපි පුරදු කරණ්ඩඕනි. ඒවගේම තමන්ගේ සරීරයේ ගැනතියෙන අනවශ්‍ය බැඳීම දුරුකර අපි වාසේ කර් ඕ. ඕ ලාවක මාරණයට පත්වෙන සූදාාන මිඟ පිින්්ඩෝන. ඒවගේම තමන්ගගේ ජීවිතයට සැප ළංගරල දෙනෙන මගගේ ජීවිතයට රැකවරණය හදලදින පින නිරන්තරයෙන් පිරැස් කරන්න ඕන. ඒවගේම තමන්ගේ ජීවිතට මනාරැකවරණය හදල දෙන ඒ තිසරණය ගැන හොඳට ප්‍රසාදයට පත්වෙලාවාසය කරන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සි ගැන ධර්මය ගැන ශ්‍රාවක සඟරුවන ගැන හොඳට චිත්ත ප්‍රසාධය ඇතිකර ගන්ඩ මහන්සි ගණ්ඩ ඕනේ. මේ දේශනාවටම ගැලපිලා යන තව ලස්සන දේශනාව මේ පොත්ව වහන්සි තුළ සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාව නමතමයි අස්සාජානය පතෝද කියන සූත්‍රයේ. මේ සූත්‍ර දේශනවිදි බුදුරජාණන් වහන්සේ අපි ඉගන ගත්තු ධර්මයට හරි ලස්සන උපමාකී බේකින් මේ මරණීස්භාවිය අපිට පෙන්නලා දෙනවා මරණ ඉදිරියේදී අපි කල්පනා කරන්න ඕන කෝොමද කියලා මනා පෙන්නලා දෙනවා. උන්වහස මේ සූත්‍ර දේශනවිදී පෙන්නලා දෙනවා පින්නොත් මහණෙන සොඳුරු ජානය අස්වයෝ හතරදිනිෙක් මේ ලෝකයේ දකිින්ට ලැබෙනව කිවා ආජානය අස්යෝ කියලා කියන්නේ මේ හොඳ වර්ග ඒගොල්ලන්ට මේ යමක් ඉක්මනට තේරුම් ගැනමි හැකිියවදනවා. ඉදි මේ ආානය අස්වය හතර දෙනාගගේෙන් පලවෙනි ජානය අස්වයා මෙන්න මේවාගේ කියල වඋන් වහන්සිේ පැදිලි කරනවා. පිනොත් මහනෙන්නේ මෙහිලා ඇතැම් සොඳුරු ආජානය අස්වයෙක් ඉන්නවා මේ ආජානය අස්වයාට කෙවිටේ චායාව දැක්ක ගමන් සම්වේග හටගන්නවා කියනවා දැම් අස්වකරත්තේ මොව බැඳලා මේ අස්වයාව ඒ අස්වාරෝහකයා අරත්ය වාඩු වෙලා කෙවිට උත්සනකොට මේ පළවිනි අස්පයාට සිහ උපදිනවා කියනවා සම්වේගයට පත්වෙනවා කියනවා එයා කල්පනා කරනවා අද මගේ ස්වාමයාට කුමන කටයුතුද කරලා දෙන්නෝඕනෑ මම කුමන කුමන වැඩද මට කරන්න තියෙන්න්නේ කියලා මෙයා තමගේ කටයුතු ආරම්භ කරන්න මෙයා කුමහන්සි ගන්නවා කියනවා. එති මේ විදර මේ කෙවිට උත්සනකොට කෙවිටේ සෙවනැල්ල දකිනකොට සම්වේගෙට පත් වෙලා ඒ පළමවෙනි අස්වයා ගමන ආරම්භ කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි කියන මේ ලෝකෙ දකිින්ඩ ලැබෙන පලවෙනි ආජානය අස්වයා. එතුට බලටේ ආානය අස්වයා ගස භාවේ එයා කෙවිට උත්සන කොටයා දන්නවා අදමන් ස්වාමයාට කුමන වැඩද කරන්න තියෙන්නේ. තමන්ට සීගපදදිනවා. ල්ලඟට බදුරජාණන් වහන්සේ ව දාලා තවස් සුඳුරු ආජානය අස්වයකිඉන්නවා මෙයා ටැබැර කෙවිට උස්සනකොට කෙවිට ෙවනල්ල දැකලා කෙවිට ඡායාව දකළමයාට සම්වේග හට ගන්නෑ මෙ දෙවිනි අස්පයාට එයාට කෙවිට ලොම්මාසේ අඟවන්න ඕනේ. කෙවිට ලොම්මාසේ අඟවනකොට අන්න්‍යයා සම්වේගයට පත්ති නොවා එයා කල්පනා කරනවා. මාගේ ස්වාමයා කියන්නේ ගමන ආරම්භ කරන්න කියයි. ංගද මගේ ස්වාමයා වෙනුවෙන් මොමොන වැද්ද කරන්න ඕන කියලා මේ අස්පයක් කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහයට කෙවිට ලොම්මසේ අගවනකොට සම්බේගයට පත්වෙන අස්පික්මිය ලෝකු ඉන්නවා. ඒ තමයි දෙවෙනි ආජානය අස්පයා. ඊළකට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙත් තවත් ආජානය අස්පයක්කින්නවා. මේ තුම්වෙනි අස්පයාට අර කලින් වගේ කෙවිටේ සෙවනල්ල දකිනකොට මෙයාට සිහි උපදින්නෑ කියනවා සම්වේගයට පත් වෙන්න හැකිනවා. ඒවගේම කෙවිට ලොමසය අගවනකොට මේ තුවෙනි අස්පයා සම්වේගයට පත් වෙන්න හැකිනවා. මෙයාගේ සමට කෙවිටින් පහරක් පදින්න්න ඕන කියනවා. මස්සුල්ට වැදෙන්ට පහරක් වදන්න ඕන කියනවා. ආංගිත කොටේ තුන්වෙනි ආජාන අස්පයා සම්වේගයට පත්වෙනවා කියනවා. එය කල්පනා කරනවා අද දව සිමන් ස්වාමයාට මොන මොන වැඩද කරලා දෙන්න ඕ. මේ ස්වාමයා කියන්නේ මට මේ කටුතු ආරම්භ කරන්නයි කියලා අන්න ගම ආරම්භ කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදිහට ලෝකයේ ආජානය අස්පයෝ තුන් දෙෙනෙක් පාසේ කරනවා. උනාවාස වදාළ මේ සිවවෙනි ආජානය අස්පෙක් ඉන්නවා මේ හතරවෙනි අස්පයාට අරවිදිහට කෙවිටේ සෙවනැල්ල දැකලා සම්වේග හට ගන්න හැකි කියනවා. ඒවගේ කෙවිට ලොම්මාසය අගවනකොට සම්ේග හට ගන්න ත් ැහැ කියෙනවා. මේ හතරවෙනි අස්පයාට සමට පහරක් වැදනත් ට සම්වේගි හටගන්න හැකිනවා. හැබැයි මේ හතරුණ ආජයන අස්පයාට හොඳට ඇට කටුවලට රිදෙන්න්්ඩ හොඳට පහරක් වදිනකොට ආනියාට සම්වවෙගි හට ගන්නවා කියනවා එතකොටයා කල්පනා කරනවා කිය නවා අද මං මගේ ස්වාමයාට මොන මොන වැද කරලා දෙන්න තියන්නේ ස්වාමයා මට මේ කියන්නේ ගමන ආරම්භ කරන්නයි කියලා අන්න ගමන ආරම්භ කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්නොත් මහනිිනි මේ විදිහට ලෝකයේ ආජානය අස්පයෝ හතරදිනිෙක් විද්‍යාමාන වෙනවා. මේ විදිහර දේශනා කළ උන්වහන්ස වදාලා ඒවගේම පින්නොත් මහනිනි මේ ලෝකයේ සොඳුරු ආජානයේ පුරුසයෝ හතර දෙෙනකුත් තිඉන්නවා. දැපි කලින්ගෙන ගත් යාානය අස්පයෝ ගැන ඒවගේ මුන්වහන්ස පෙන්ෙනලා දෙෙනනවා ආානයේ පුරුසයෝ හතර දෙනෙක් මේ ලෝක දකිින්න්න ලබෙනවා. මේ ආජානයේ පුරු සයෝ හතර දෙනාගේෙන් පළවෙනියා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආජයනය පුරුයා එයාට අහන්ඩ ලැබෙනවා අසවල් ගමේ හෝ නියම් ගමේ හෝ ස්ත්‍රයක් හෝ පුරුසයෙක් හරි දුගට පත්වෙලා ඉන්නවා. අසවල් ගමේ කෙනෙක් කලුරිය කරලා ඉන්නවා කියලා මරණයට පත්වෙලා ඉන්නවා කියලා මේ පළවෙනි ආජානයේ පුරුසියාට අහන්ඩ ලැබෙනවා කියනවා. එක අන්න පින්වදි කෙනෙක් මැරුණනා කියලා එයාට අහන්ඩ ලැබෙනවා. මේ විදියට අහන්ඩ ලැබුණට පස්සේ මේ පළවෙනි ආජායනයේ පුරුෂයා මොකද යා සම්වේගේයට පත්වෙනවා කියනවා. එයා හිතන්න ගන්නවා තමන්ගේ ජීවිතය ගැන කෙනෙක් මැරුණ කියලා අහපු ගමම්ම තමන්ට සියෝප දිනවා. දැන් අපිට කොච්චරටම් මිනිසු මැරෙනවා කොච්චරණං කාන්තාව මැරෙනවා අපිට අහන්ඩ ලැබෙනවාද. නමුත් අපිට සියෝප දින්න. අපිට සියෝප දින්නේ. සමහාට මලකඳං ගොඩින් පැනගෙන ගියස් සියෝප දිින්න. ැක් පවුගේ කාලි රෝ නැල්ලා මනිස්ස කොච්චන මැරුණද නමුදැ අපිටය ගානක්වත් නෑ අපි මැරෙනවා කියනෙ අපිට හිතින්නේෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ඇත ගමක කෙනෙක් මැරුණා කියලා අහන්ඩ ලැබුණට පස්සේ මේ පළවිනි ආජයනය පුරුසියාට සම්වේගි හට ගන්නව කිය නො මෙමයටට සිහි උපදිනවා කියනවා මෙයා හරියට අර පලවිනි අස්පයා වගේ පළවිනි අස්පයා කෙවිටේ සෙවනැල්ල දකිනකොට එයා තේරුම් ගත්තා සම්වේ ගෙට පත් වනාා ආ ඒ වගේ මේ පලවිනි ආජයනය පුරුසියා කල්පනා කරනවා. අසවල් ගමේ අ ඈත ගම කෙනෙක් මැරුණා. අනේ මේ කෙනාගේ ම මගේ ජීවිතයෙත් අවසාන මහතක් එනවනී මටත් මැරෙන්ට සිද්ධ වෙනවානී. මං මැරෙනකොට්ට කොහොමද මේකට මහුණ දෙන්නේ. මං මැන්නකොට මේ හැමද අම දාලා යන්න වෙනවා. මං පරලොම යන්න සූදානන්ද. පරලෝ මට කුමක් උරුමවෙේද අන්න හිතන්න ගන්නවා. මෙහෙම කල්පනා කරලා තමන්ගි ජීවිතයේ පින් ඩස් කරගෙන නැත්තං එයා පින්ඩස් කරන්න ගන්නවා. තමන් මේ සරීරයට ආසාවෙන් කාමයන්ට ආසාාවෙන් ඇලි ඉන්නවනම් ඒවා ගැනතියෙන ඇල්මයා දුරු කරනවා. ඒවගේම එයා මේ තිසරණේ ගැන හොඳට චිත්තා ප්‍රසාධ ඇතිකර ගණඩ මහන්සි ගන්නවා. අර පලවිනි අස්පයා සම්වේගයට පත්වුණාවගේ මේ ආජානයේ පුරුසයා හිතන්න ගන්නවා. ඇත ගමක කෙනෙක් මැරුණනා කියලා අහන්ඩ ලැබෙනකොට තමන්ගේ ජීවිතය ගැනබල නොයා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි කියන මේ ලෝකයේ දකින්නඩ ලැබෙන පළවෙනි ආජානය පුරුසයා. ඊළකට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ දෙවිනි ආජානය පුරුසයකන්නවා. මෙයාට අර කලින් විදිහට ඈත ගමක කෙනෙක් මැරුුණ කියලා අහන්ඩ ලැබුණනට සිහහි උපු දින්න සම්වේගයට පත් වෙන්න. හැබැයි මෙයාට තමන්ගේම ගමී එම නැත්තන් තමන්ගේ ළඟම කෙනෙක් තමගේ ඥාතිකෙනෙරි තමගේ ගමය කෙනෙක් කරි මෙයාට මැරිල්ලා දකිින්ට ලැබෙනවා තමන්ගේ ගමය කෙනෙක් මැරිලා. තමන්ටම දකින්ට ලැබෙනකොට මේ දෙවෙනි ආජානය පුොරුසයාට සම්වේගය උපදිනවා කියෙනවා. එයා කල්පනා කරන්න ගන්නවා කියනවා තමන්ගේ ජීවිතය ගැන. මේ අසවල් කෙනා මේ හොඳට හිටපු කෙනා මෙන්න මරණයට පත් වෙලා. මේ කෙනා මැරුණ වගේම මගේ ජීවිතයටත් මරණයෙනවා. මගේ ජීතෙත් යම් දවසක වාරණාසන්න මහොතට පත්වෙට වෙනවා. එදාට මං පරලෝ යට සූදානමින්ද ඉන්නේ. එදාට මට මේ කාමයන් අතැර ගණඩ පුළහන්ද මට දූදරුව අතහරන්න පුළහන්ද මේ ෙවල්දරුවල් අතහරරින්න පුළුවහන්ද. එදාට මගේ සරයේ ගැන්න තියෙන ආසා අතාහරන්න පුළුවන්ද මේ සරයේ දාලා යන්න්න පුළුහන්ද. ඒවගේ මගේ ජීවිතන මම් පිින්ඩැස් කරගෙන තියෙනවාද. අන්නේ අහිතන්න ගන්නවා. යා තමන්ගේ ජීවිුතේ පවතිය නොනඒවා බැහර කරලා ඒ මොහොතෙන්දලා එයා අප්‍රමාධියෝ කුසල් රැස් කරනවා අප ප්‍රමාධියෝ පින්ඩස් කරගන්නවා. ඒවාගේම තෙරුවන්ගෙන් ප්‍රසාදයට පත් වෙලා නැත්තං තෙරුවන් ගැන පැහැදීමක් ඉස්තිර කරගෙන නැත්තං ආංෙයා තමන්ගේ පරලෝ ගැන හිතලා බියට පත්වෙන් නැතුව ඒකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. එයා තිසරණේ ගැන ප්‍රසාධයට පත්වෙනවා. තිබ බුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට ලෝකයේ ආජානය පුරුසයකන්නවා කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒවගේම මේ ලෝකයේ තුම්වෙනි ආජානය පුරුසෙක්කින්නවා දැන් අපි දෙන්නෙක් ගැනඉගෙන ගත්තා මෙ තුම්වෙනි ආජානය පුරුෂයාට අර කලින් වගේ ඈත ගම කෙනෙක් මැරුුණ කියලා අහන්ඩ ලැබුනට සිහි උපදිින්නැක නවා සම්වගයට පත් වෙන්න ඒවගේම තමන්ට මැරිච්චි කෙනෙක් දකිට ලැබුණ කියලා ඒට සිහියපුදදින්න අර දෙවිනි ආජානය පුරුසයාට වගේ සිහියපු දිින්න ැක නො. එකට අර ස්තුවෙනි අස්පයාට කෙවිට සෙවනැල දැකලා සිහියපු දුනි නෑ ඒවගේම කෙවිටෙන් කෙවිට ලොම්මස අඟවදෙ සිහයපුදුනිි නෑ. ඒවගේම සමට පහරක් වදිනකොට තමයි එයාට සිහියපුදුන. ඒවගේ තමයි මේ තුවිනි ආජානය පුරුෂයාට තමන්ගේම පවුලි ළගමකින්නේෙක් තමගේ සහෝදරයෙක් නැතන් සහෝදරිය ඇත අම්මා තාත්තා එම ඇත තමන්ගේ දරුවෙක් මරණීයට පත්වෙනවා. තමන්ගේම ළඟ ලේඥාතිෙක් මරණයට පත්වනාට පස්සේ අන්න තමන්ට සිහිපදිනවා. එතකොටයාට කල්පනා වෙනවා මගේ ඥාතියා මැරුණා මගේ අම්ම මැරුුණා මගේ තාත්ත මැරුුණා මගේ සහෝදරෑ මැරුණා මමත් යම් දවසක මරණයට පත්වෙනවා. ගොල්ලොන්ගේ මේ බලාපොුතු ඔක්කොම තහැරලා නොසිතතු වෙලාවක මේයායියටට පරලොව යන්න්න සිද්ද වුනා. එයයි රැස්කරපු ධනය දාලාගී. ඒයි ආසමිට බුදුදරෝ දාලාගිය ගෙල්දරුවල් අතැහැල ගිය මටත් ඔය දුක යම් දවස කෙනවා. එදාටමම සූදාහ නම්ද අන තමගේ ජීවිතය ගැන හිතන්ඩ ගන්නවා. අන්න යා පරලෝ ගැන හිතන්ඩ ගන්නවා එහෙම කල්පනා කරලා ඒකෙනා අර කාමයන් බැහැර කරනවා. කාමයන් ගැනතින ආසව දුරු කරනවා. මගේ සීර ගැතින අවදුර කරනවා. ඒවගේම එයා තමන්ගේ ජීවිතර පින්ඩස් කරගන්නවා. පෞකර කර හිටපු කෙනෙක් නම් ඒ පාපංය නිදහස් වෙනවා. එයා තිසරණ ගැන හොදට ප්‍රසාධ්‍ය ඇති කරගන්නවා තමන්ට තියන එක රැකවරන්න තිසිරණයයි කියලා ඒ තිසිරනය ගැන නිස්ටාඩ් පැමිෙනවා. අන්න තමන්ගේ ජීවිතය රැකවන දාගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විද්දිහට ආජනයේ පොරචයෝ මේ ලෝක වාසේ කරනවා. ඊළකට බුදුරජාණන් වහන්සේ වදාලා තව ආානය පුරුසයකකින්න මේ සිවුවනි ආජනයපුරුෂයා අර ඈත ගම කෙනෙක් මැරුණ කියලා අහන්ඩ ලැබුණට මෙයාට සම්වේග හට ගන්න. ඒවගේම කෙනෙක් මැරිලා දකින ලැබුණට මෙයාට සම්වේග හට ගන්න. ඒවගේම තමන්ගේ පවුල ඥාතියෙක් හමනැ තමගේ අම්ම තාත්තාද ළඟම කෙනෙක් මැරුුණම් පස්සෙත් මෙයාට සිහිය ඔපු දි ෑැතිනවා. දැ හොයිගොල්ලන්ගේ අම්ම ලාතාත්තල දරු කොච්චර මැල්ලදත් නොත් යොකම කල ැනට අමකයින්න ඒ විදිහට සියපදින් නැහැ කියනවා හැබැයි මෙයාට තමන්ටම දන් රෝගයක්ක් හැදිලා තමම් මරනාාසන්න මොහොතට පත්තිනවා කියනවා. තමම් මරණයට ලම්වෙලා ඉන්නකොට එයා කල්පනා කරනවා. අර හතරිවෙනි ආජානය අස්පයා වගේ ඇට කටුවලට ම රිදෙන්ට හොඳට පහරක් වැදුනම් පස්සේ හතරරිවිනි ආජානය අස්පයා කල්පනනා කළා මගේ ස්වාමයාමි ගමන ආරම්භ කරන්ඩයි කියන්න කියලා. ඒ වගේ තමයි මේ හතරවිනි ආජානය පුරසියා එයාට අන්න සම්වේග හට ගන්නවා. තමන්ටම දරුණු අවස්ථා ක දවන පස්සේ යා කල්පනා කරනවා. තව සුළු මොහොතකින් මං මෙරෙන්න්න පුළහන් මං මෙරෙන්නකොට මට පරලෝව යනකොට මංඒකට සූදානම්ද. අන්න තමන්ගගේ ජීවිත ගැන කල්පනා කරනවා. එයා කාමයන් බැහැර කරනවා. එයා සරීරේ ගැනතින ආසව දුරු කරනවා. එයා තමන්ගගේ ජීවිතට පිල් ලැස් කරගන්නවා. මං විතරදින එකම රැකර්ණය වන තිසරනය ගැන හොඳට ප්‍රසාධ ඇතිකර ගන්නවා. ඉති මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාලා ආානය පුරුස්සයෝ හතර දෙනෙක් මේ ලෝක දකි නලබෙනවා කියලා. ඉති මේ බුද්ධදේශන තුලින් අපේ ජීවිතයට ලොක යහපතක් ලක රැකරනයක් බුදුරජණන් වහන්සේ පෙන්නලදෙනවා. ඉතින් ඒනිසා මේ ධර්මස්ත්‍රවනය කළු ඔබත් අපිත් හැම දෙනාටමත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට පිලිසන්න ගණ්ඩ අවස්තවදා වෙලාතියවා. ති ගෙනිස් අපි කල්පනා කරන්නඩෝනේ මේ ආජානය අස්පයන්ගේ උපමාවෙන් ඒවගේම අර්ජානුස්සෝනි බ්‍රහ්මණයාට බුදුරජණන්ස පෙන්ුලදුන්නේේ ධර්මයෙන් අපි තේරුම් ගණ්ඩෝනේ අපේ ජීවිත යම් මොහොතක් යම් දවසක් එනවා අවසානොමොහොතට ලම් වෙන. එදාට අපිට මේ හැම දේ මත හැලලා යන්න වෙනවා ආං එදාට අපි පරලෝයන්න සූදා නන්ද කියලා අපි කල්පනා කර්ඩෝනේ එහෙම කල්පනා කරල්ලා බියක් තැතිගැනීමකින් තොරව අපඒ අවසාන ොහොතට මුහුණ දෙන්න පුළහන් විදිහට. ඔදට තිසරණය ගැන ප්‍රසාධය ඇතිකර ගත්තොත් අපිට බිය නැව ඒ ගමන යන පුළුවන්. ඉතින් ඒ නිසා අප හැම දෙනාටමත් උදට චිත්ත ප්‍රසාධය තෙරුවන් ගැන ඇතිකර ගන මේ ගෞතම සසුනේ උතුම් චතුරාරි සතති ධර්මයවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් ධර්මය හේතුපකාර වෙත්වා සාදු සාදුසාදු පුුණ්‍යානු මෝදනාව. දින සදම්මරන සදහම් දේ සනව සඳන ග්‍රහදාන්නු ලැබයේ, දෙමට ගහවත් ොඩం ගොඩ යන ලින පදිంచ, පින්වත් රසිකා ప్්‍රබද්ධ රනවීර දියනතුළ පෞල සි ල විසින්. තින් මේ රැස් ල ලූම් ො ර්මයන් සියල වියෝ අනමෝදන් විත්වා පි සතුන දෙවන්ගේ දාර්මිකරැකව නාරක්තාව තරුසි ප්‍රබුද්ධ නීර දියනය තුළ ඒ පවුල හැමදනාටත් ව ධර්මස්්‍රෝනය කළ හැම දෙනනාටත් අප හම දෙනාට සලසාධත්වා දෙවියන්ට සැබේ පින්සමේ පින හේතුපකාර විත්වා සාදු සාදුසාදු ගේ ැ ධර්මය න් ෘරදේ යන් හන් ර ෝද ත්වා ඳ ක් ෝගස් පද බාව ැසේවා තු චතුරාරි සතති ධර්මය බෝධ කරගන්න අපගේ පින්නත් ලොකුස්වාමන් වහන්සේටමේ පි හ පකාර වෙත්වා සාදු සාදු සා ඒ ගේ ැ ව ල ුණ ධර්මයන් දායකත් විදර පින්න තුන් නමින් ඒවගේ මනන් අරු ද පකාර කළ පින්නතුන් නමින් මිය පල්ලොව යන් දුනාව දෙම ප න්න තුළු. අනන්ද සංසාරය පුරාවට මිය පරල්ලෝගයාාවු සීියලු ඥාති සමහයා මේ පින අනු මෝදන් වෙත්වා මේ ධර්මස්්‍රවණය කළ පින්න්නවතුන් නමින් ද අප හැමදිනා නමින්ද ඒ මිය පරලෝගියාව සියලු ඥාතිීන් සැපයෙන් සැපේට පත්වෙත්වා සංසාරදුකින් අත්මින් දෙෙත්වා. ඒවගේ රැස් කලාව් සියලු පොන්නේ ධර්මයන් අදදින උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කළ සිර දෙනාටත් නිදුක් නිරෝගසුව පත්භාවය පිණිසේ පින්න උපකාරවෙත්වා යගේ. ඒ කඇව දරු පන්න තුටත් එම පවල්ලි සිලු නාටත් දරුවන්ටත් නන්න අයරු නොදව්පකාර කළ පින්නවතුන්ටත් නිදුක් නිරෝගසූ පත්බාව පිණිස ඒ හැම දෙනාටමත් අප හැම දෙනාටමත් උතුම් කල නිිතුරු ඇසුරු ලැබීම පිණසත් උතුම් චතුරාරි සත්‍ය ධර්මයඔබධ කර ගැනීම පිනිිත් මේ පින හේතුපකාර වෙත්වාසාදු සාධසාදු. ගේ මහම ම හන්ස ර වාම හස ට. ෑ න් හන්සේ ටත් පැවදි්‍ය ේ ක ද තුන්ට ්‍ර්ධ කාරි මන්ඩ ලෙසි දදි ටත් පි න ෝදන් ත්වා. ද්ධහ මාසික ර්මදාන සාමාජිකයෙන් තුළ හැම දෙනාටමත් විශේසෙන්ම අද දවසේ දායකත් විරුත් ප්‍රෞද්ධි රණවරදියනැතුළ පවුලි හැම දෙ නාටමත් මේ පින අනුමෝදන් වෙලා හැම දෙනාගම ජීවිත මේ පුඤාන් භාවෙන් සුව පත් වෙත්වා සැපවත් වෙත්වා හැම දෙනාටමත් ගෞතම සසුනේ ධර්මාාවබෝධය පණසමේ පින හේතුපකාර විත්වාසාදු සාඳුන්සාදු හැම දෙනාටම තිරුවන් සරණයි නමෝබුද්ධාය. මෙවැනි බටිනා ධර්ම තිශ් නශ්‍රවනයකිරීමට ශ්‍රතා ඩේල ුෝබ චැනලයේ සබස්කරයි් කරන්න.